ඔන්නෝ 2012 මාසේ 12 කොළඹ වරායෙන් ගොඩ බෑවා රේසින් කාර් 19 වැරදි 2012 12 මාසේ 12 වෙනිදා ලෝක විනාශ වෙනවායි කියලා කිව්ව දවසේ වාහන 19ක් නෙමෙයි වාහන 23ක් කොළඹ වරායෙන් අපේ රටට ගොඩ බෑවා මේ තියෙන්නේ ඒ රේසින් කාර් 23ෙම ලිපිලේ කවුද ගිනාවි කාල්ටන් ක්‍රීඩා සමාජය ඒ කියන්නේ කවුද නාමල් රාජපක්ෂ අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා කියපු කාරණාව හරි ඒ රෑ වාහන රේසින් කාර් 23ම ගෙනල්ලා තියෙන්නේ කාල්ටන් මෝටර් ස්පෝර්ට්ස් ක්ලබ් කොළඹ වරායෙන් ගොඩ බානකොට ඒ රේසින් කාර් 19 වටිනාකම ලක්ෂ 983යි දැන් නාමල්ට කොහෙන්ද රේස් කාර් ගෙන ලක්ෂ 983 මේ mantri වෙලා අවුරුදු 4යි අනුර කුමාර දිසානායක කරු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා ජල්ලි නායකතුමා බලෙන් අමතක කරපු කාරණා ඒ මොකක්ද මේ ගෙන්නපු රේසින් කාර් 23ම මෝටර් රථ තරගාවලිය ඉවරුණාට පස්සේ ආයෙත් වතාවක් ඒවා පැවිදි දිහාවල් වලට ඒ කියන්නේ ඒ වගේ මුල් අයිතිකරුවන් ළඟට සහ ඊළඟට මේ මෝටර් රථ තරගාවලිය පැවැත්වෙන ස්ථානයට ප්‍රතිනැවුගත කරා කියන දේ මේ රේසින් කාර් 23ම ආයෙත් වතාවක් ප්‍රතිනැවුගත කරා කියන දේ අනුර කුමාර දිසානායක කරු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා බලෙන් අමතක කරලා තියෙනවා මන්ත්‍රීගේ උපරිමයටම ලක්ෂය නොකානුඹේ එකතු කරත් නාමල්ගේ පඩියේ එකතුව ලක්ෂ 48යි ඕන නාමල්ට ගේන්න පුළුවන් රීකන්ඩිෂන් හයියස් වෑන් එක මම ඔප්පු කරන්නම් ඒ පිළිබඳව ඒ ප්‍රතිනවගත කිරීම පිළිබඳව ලිඛිත සාක්ෂි එකින් එකම අපින්නම් ලැම්බෝගිනි ගලාඩු වර්ගයේ මෝටර් රේසින් කාර් රථය ගෙන්නලා තියෙන්නේ කාල්ටන් මෝටර් ස්පෝර්ට්ස් ක්ලබ් ඔව් ගෙන්නාදීන දවස 2012 දොළොස්වැනි මාසේ 12 වෙනිදා. ඔව්. අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා හරි. හැබැයි එතුමා බලෙන් අමතක කරපු කාරණා මොකද්ද? ඒ මෝටර රථේ ආයතනවක් ප්‍රතිනවගත කරලා තියෙනවා. තායිපේ මකාව් දේශයට 2012 දොළොස්වැනි මාසේ 19 වෙනිදා. ඒ විතරක් නෙමෙයි. තවත් ලැම්බෝගිනි ගලාඩෝ LP 560 ඉරක් 4GT3 අංක ධර්ම රටේ ශ්‍රී ලංකාවට ගෙන්නලා තියෙන්නේ 2012 12 මාසේ 12 කාල්ටන් මෝටර් ස්පෝර්ට්ස් ක්ලබ් කියන ආයතනය යලි ප්‍රතිනවගත කරලා තියෙනවා IMSP Logistics Limited Hong Kong කියන ස්ථානයට ආයතනයට 2012 12 මාසේ 20 වොක්සගන් පොලෝ මෝටර් රථ 16 වොක්සගන් පොලෝ කප් රේස් කාර් සහ පොලෝ හයිලයිට් මේ මෝටර රථ 16ක් 2012 12 මාසේ 17 වෙනිදා වොක්සගන් ඉන්දියා කියන ආයතනයට යලිත් වතාවක් ප්‍රතිනවගත කරලා තියෙනවා. ටොයෝටා සුප්‍රා මෝටර රථය ගෙන්නලා තියෙන්නේ කාල්ටන් මෝටර් ස්පෝර්ට්ස් ක්ලබ් ආයතනය. ප්‍රතිනවගත කරලා තියෙනවා 2012 12 මාසේ 20 වෙනිදා එක්සත් රාජධානී ඒ මෝටර රථය රේසින් කාර් මෝටර රථය යලිත් වතාවක් ප්‍රතිනවගත කරලා තියෙනවා. ප්‍රතිනවගත කරමු. ලේඛන තමයි මේ මගේ අතේ මම සාක්ෂි විදියට ඔබට දැන් පෙන්නන්නේ. මම අහනවා ගරු අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමාගෙන් මෙන්න මේ ප්‍රශ්නය. අනුර කුමාර දිසානායක ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා ජවිපේ නායකතුමා ඔබතුමා ඉතාමත් හොඳින් දන්නවා මේ වාහන මේ රේසින් කාර් 23 ශ්‍රී ලංකාවට පැමිණියා වගේම මේ රේසින් කාර් 23 2012 12 මාසේ 20 වෙනිදා වෙනකොට යලිත් වතාවක් ශ්‍රී ලංකාවෙන් ප්‍රතිනවගත කරා කියන කාරණා. හැබැයි ඔබතුමා ඔය කාවද රවට්ටක් ඔබතුමා ඒ බව දැනගෙන සිටියාට අපි දන්නවා රටේ ගමේ ජනතාව මේ පිළිබඳව දන්නේ නැහැයි කියලා. අන්න ඒ වාසිය ඔබතුමා අරගෙන රුපියල් මිලියන 983ක රේසින් කාර් නාම රාජපක්ෂ මන්ත්‍රීතුමා මිලදී ගත්තා කියලා ඔබතුමා කියන්නේ. හැබැයි මේ මම පෙන්නපු ලිඛිත සාක්ෂිවල පැහැදිලි වෙනවා
ඒ රුපියල් මිලියන 980 ගානක් වෙන රේසින් කාර් තොගයම යලිත් වතාවක් ඒ වාගේ මුල් අයිතිකරුවන් වෙත සහ ඒ අයිති සමාගම් වෙත ප්‍රතිනිවගත කරපු කාරණා. එහෙනම් මොකක්ද ඔබතුමා මේ කරන බොරුව? කාවද ඔබතුමා ඔය රවට්ටන්නේ? ඔබතුමාම පෙනී සිටින සාමාන්‍ය ජනතාවම නේද ඔබතුමා ඔය වේදිකාවල බොරු කියමින් රවට්ටන්නේ? මම දන්නවා මේ වීඩියෝව අන්තර්ජාලයේ සිටින ජෛව හිතවාදීන් බලන බව. ඔබට පුළුවන් ඔබේ නායකයාගෙන් ප්‍රශ්න කරන්න. මොකක්ද මේ කරලා තියෙන බොරුව? මොකක්ද මේ කරලා තියෙන බොරු අභූත චෝදනා? ඇයි මෙහෙම බොරු චෝදනා කරන්නේ? ඔබේ නායකයන්ගෙන් ප්‍රශ්න කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මම ජෛව හිතවාදී ඔබෙන් මෙන්න මේ විදිහට. ඔබේ නායකයා ප්‍රකාශ කරපු මේ බොරු ඔබ පිළිගන්නවා. අපි කතා කරමු.